මෙවැනි කලාකත රණින් හැඩ කළ සඳුරු තාරකාවියකු තිසුරි යුවනික අපේ කතාවට සේන්දුනේ වෙනම කෝණයක් හරහායි. දෙවැනි කොනරොනාරැල්ල ආරම්භයේදීම වාගේ තිසුරු රංගනයෙන් තාවකාලිකව ඈත්ව හිටියේ විශේෂයෙන්ම තම මෑණියන් නිසයි. තිරපිටපත් කිහිපයක්ම කනගාටුවෙන් වුවද තිසුරු ප්‍රතික්ෂේප කොට තිබුණේ අවදානමට පළමු සූදානම හොඳියයි සිතුරු නිසයි. අපි ටිකක් ඉවසමු. නිර්මාණ කිහිපයක්ම අතහැර දැමුවේ කොරෝනාවට එරේ වී හැකිය පෙර සූදානමක් නිසාද තිසුරි. අපි ඇගෙන් කතිකාවට අවසි ආරම්භය සෙව්වේ ඒ ප්‍රශ්නය හරහායි. සත්තකින්ම වූ ඇයි අපි දැන දෙනම අවදානම්කට යන්නේ? අනික ටෙලිනාට්‍යයක චරිතයකට දෙකකට වැඩියමට විශේෂයෙන් මගේ අම්මගේ ජීවිතය වටිනවා. රූගත කිරීමකට ගිහින් මම කොරෝනාව සමඟ පොසිටිව් වුණොත් මගේ අම්මට මොනව වෙයිද? ඇටියම් අනතුරක් වුණොත් මට කවදාවත් සමාව දෙන්නට බැරි වියාවි. ඒ කියන්නේ සංචරණ සීමාව නිසා කලාකරුවන් මුහුණ පා සිටින අවදානමට වඩා මේ විරාමය යහපත් බවද තිසුරි. නැහැ, මට එහෙම කියන්න අයිතියක් නැහැ. මම එහෙම කියන එක සාධාරණත් නැහැ. මොකද පෑ ගන්නේ වැටුපට රූගත කිරීම සිදුවන නිසා මේ විරාමයේ කලාකරුවන්ට විශාල පාඩුවක්. අනික ආර්ථික තත්ත්වය එක එක්කිනාට වෙනස්. ඒ හින්දා මේ ක්‍රමය හොඳයි කියාමට ඔවුන්ට චෝදනා කරන්න බැහැ. මම කියන්නේ මගේ අදහස ගැන, මගේ පවුලේ පරිසරය අනුව මම ගත්ත තීරණය ගැන. සමහර විට ෂූටින් ගියාය කියලා මට කොවිඩ් පොසිටිව් එකක් කවදාවත් ඇති නොවෙන්නත් පුළුවන්. නමුත් පරිස්සම කියන එක මේ අවස්ථාවේ මට වටිනවා. අවදානමක් වෙන්නට පළමුව මම සූදානමට යොමු වුණේ ඒ නිසයි. මමම මගේ ජීවිතෙන් ඉවසීමට ඉල්ලලා හිටියා. අපි ටිකක් ඉවසමු, පස්සේ හැමදේම යහපත් වේවි කියලා මගේ අටිහිති කළ ඉල්ලීමට එකඟ වුණා. රියම් රජයකට අවනත වෙනවට වඩා අපි වෛද්‍යවරුන් ගන්නා පියවර සමග එකඟ විය යුතුයි. වෘත්තීය කලාකරුවන්ට මේ විශාල පාඩුවක්, පීඩාවක්. ඒත් මොන දේ කරන්නත් අපි අපේ ජීවිතේ ඉතිරි කර ගත යුතු බව හැඟුම්බර වාගේම අවධානයෙන් සිතට ගනිමු. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහායක් වන්න, ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැකි.